පසුගිය කාලයේ සැලකීමේදී මුළුමහත් ලෝකයේම භීතියට පත් කිරීමට COVID-19 වසංගතයට හැකි වුණා. මේ නිසා අනාගතයේ ආහාර අර්බුදයකට මුළු ලොවම මුහුණ පෑමට සිදුවේ යයි උපකල්පනය වුණා. මේට මුහුණ දීම සඳහා අප රජයේ විසින් ආනයනය කරන භෝග රාශියක් අප රටේම වගා කිරීමට පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ සඳහා ගොවි මහතුන්ට ආධාර සැපීමද සිදු කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ පවතින දැඩි බීජ අවශ්‍යතාවය වෙනුවෙන් අරල ගන්පිල ප්‍රාදේශීය කෘෂිකර්ම පරිශන හා සංවර්ධන මධ්‍යස්ථානය හොඳ ක්‍රියාමාර්ගයක් අරගෙන මෙහිදී බීජ තලවකාව අක්කර 40ක පමණ වගා වපසරියක සිදු කරලා මේ සඳහා වගා නොකර අත්හරින ලද ඉඩම් යොදා ගැනීම විශේෂ ලක්ෂණයක්. අරලගංගල් ප්‍රාදේශීය කෘෂිකර්ම පරිශ්‍රම මධ්‍යස්ථානයේ මේ අවුරුද්දේ පහුගිය දිනවල ඇඳුරු නීති තත්ත්වය යටතේ අපි තලවගාවේ බීජ නිෂ්පාදනය සහ අනිකුත් කටයුතු විශාල වශයෙන් ආරම්භ කරලා රටේ බීජ අවශ්‍යතාව වෙනුවෙන් පවත්වාගෙන යාමට කටයුතු කරා. මේ වන විට අසරු නෙලීමට ආසන්න ඒ වගේම මල් පිපුණු අවස්ථාවේ විශාල තල වගාවක් අපේ ආයතන සතු වෙනවා. මේක ඉදිරියේදී නිර්දේශිත කිරීමට මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන නව ප්‍රභේදෙත් වැඩි බීජ ප්‍රමාණයකුත් ඒ වගේම නිර්දේශිත බීජ නිර්දේශිත ප්‍රභේද දෙකක බීජ නිෂ්පාදනය මේ කාර්යයේදී සිදු කෙරෙනවා. තලවගාව ලංකාවේ මුළු භූමි ප්‍රමාණය ගත්තම හෙක්ටේර 10000ක් 12000ක් අතර ප්‍රමාණයක් වගා කරනවා. අස්වැන්න हेक्टेयर एक किलो हसिया पितर मेक किलोग्राम दाहादेसी दवा वेडिगिरी में हेकिव तिबेन अपे आयतने तलवगाव आरंभ कर मूल करटे दरट पावती बीजावस्थावे संपूर्ण गल देशीय बीजावस्थावे संपूर्ण लबादी मत एवगेम अपने सदहावश तल निष्पादने सदह गोवी नम्रू किरी मेतु एक आर्यान किरी मत एवगेम वालमार्दन कार्यात एवगे मे प्रदेश विशाल वशन वनालिंग तार्जन तीर තලබෝග ඊට හොඳ විසඳුමක් ඒ නිසා එවැනි බහුකාර්ය බහු අරමුණු ඇතුව තමයි තලවගාව මේ ආයතනය ආරම්භ කරේ දීර්ඝ කාලයක් අපේ වගානුකල ඉඩම් ඒ වගේම දැනට ස්ථිර භෝග වගා කරපු ඉඩම් වල අතුරු භෝගයක් විදිහට මේ තල බීජ නිෂ්පාදන ක්‍රියාවලිය අපි ක්‍රියාවට නංවලා තිබෙනවා වර්ෂයේදී අපි අධ්‍යක්ෂ තල සඳහා ලැබෙන වැස්ස ටිකක් ප්‍රමාද වෙලා ලැබුණේ පෙබරවාරි මාසේ. ඒ වුණාට අපි මාර්තු අප්‍රේල් ඒ මාස දෙකේ තමයි වැඩිපුර ප්‍රමාණයක් බීජ ඉසීම නැත්නම් වගා කිරීම සිදු කරේ. මේක ඉතා සාර්ථක වෙලා තිබුණා. තල වැහි අපිට ප්‍රමාද වුණත් ඒ ඊට පස්සේ ලැබුණු වැස්සත් එක්ක අපි සීලු කටයුතු ක්ෂණිකව ආරම්භ කිරීම නිසා අපිට ඉතා හොඳ තල බීජ නිෂ්පාදන වගාවක් ආයතන තුල ස්ථාපනය කර ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් තල වගාව සඳහා අප රටේ ගොවි මහත්වරු යාන්ත්‍රීකරණය බහුලව යොදා නොගනී. නමුත් පරිශන මධ්‍යස්ථානයේ යාන්ත්‍රීකරණය යොදා ගැනීම මකින් නිෂ්පාදන වියදම අවම කිරීමට හැකියාව ලැබිලා. යලකන්නේ තල වගා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම බිම් සැකසීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. මොකද තල කියන භෝගයේ මූල පද්ධතියේ හොඳ වර්ධනයක් සඳහා ඒක ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. සෙන්ටිමීටර් 25ක් 30ක් වගේ ප්‍රමාණයක ගැඹුරක් අවශ්‍ය වෙනවා තල වගාව තල භෝගයේ මූල පද්ධතිය සඳහා. ඉතින් ඔබට පේනවා තැටි නගුලක් ආධාරයෙන් ෆෝර් වීල් ට්‍රැක්ටර් එකකින් ඩිස් කරනවා. ඒ කියන්නේ තැටි නගුලෙන් සීසානවා. මූලික බිම් සැකසීමෙන් පසුව පැටි නගුල මගින් සීසෑමේදී ඇති වූ විශාල පස් කොටස් කුඩා කොටස් බවට පරිවර්තනය කර ගැනීම තමයි ඔබට මේ පිටුපසින් දිස් වෙන්නේ. සිවුරෝද ට්‍රැක්ටරයකට සවි කරන ලද කොකු නගුලක් ආධාරයෙන් මේ සිදු කිරීම සිදු කර ගන්නවා. මොකද තල භෝගයට විශාල පස් කොටස් සුදුසු වෙන්නේ නැහැ. අනිත් එක ඉතා කුඩා බීජ නිසා
ඒ නිසා එම පස් කොටස් කුඩා කොටස් බවට පරිවර්තනය කර ගැනීම මෙම කොකුණගුල මගින් සිදු කර ගන්නවා. තලවගාව සඳහා ඒකාකාරීව බීජ පැලවීමට ශ්‍රේෂ්ඨ ඉතා සියුම්ව සැකසීම අත්‍යවශ්‍යයි. මෙයට හේතුව වන්නේ තල බීජ ඉතා කුඩා වීමයි. මේ හේතුවෙන් ඒකාකාරී වගාවක් ලබාගත හැකිය. ඒ වගේම ඉහළ අස්වැන්නක් සඳහාද මෙය හේතු වේ. මෙතෙන්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ තල වගා කිරීම සඳහා බීජ කොහොමද කලවම් කිරීමක් කරගන්නේ කියලා. මොකද තල බීජ කියන්නේ ඉතාමත් කුඩා බීජ. එතකොට අපි වැපිරීමක් සිදු කරනවා නම් වැපිරීම සිදු කිරීමේදී එක අහුරකට විශාල තල බීජ ප්‍රමාණයක් අහු වෙනවා. එතකොට මේ තල බීජ විශාල ප්‍රමාණයක් අහු වීම තුලින් මේ එක ළඟ ළඟ ගොඩක් පරතරයේ අඩුවෙන් පැල පැලවීමක් සිද්ධ වෙනවා. ඒ පැලවීම සිද්ධ වීම තුලින් වෙන්නේ අපේ තල බීජ අපතේ යාමක් සහ ඒ වගේම එක ළඟ ළඟ පැල මේ පැල පැලවීම තුලින් අතු බෙදීම සහ ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැතුව තනි කෙලින් ගහක් ගිහිල්ලා අපේ අස්වැන්නටත් ගොඩක් හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි කරන්නේ ප්‍රථමයෙන්ම තල කිලෝ එකක් ලබාගෙන ඒ කිලෝ එක බැලි සවල් 6ක කලවම් කිරීමක් සිදු කරනවා. අන්න ඒ ඒ ප්‍රමාණය තමයි අපිට තල වගාවේ සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න යෙදිය යුතු ප්‍රමාණය. ඒ වගේම අපිට තල හෙක්ටයාරයකට කිලෝ 7ක ප්‍රමාණයක් අපිට වැපිරීමක් සිදු කරන්න පුළුවන් මේ ක්‍රමය තුලින්. එයින් සාර්ථක ලාභදායි අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බිම් සැකසීම අවසානයේ පළමු වැසි සමය ආරම්භයත් සමග වැලිත් සමග කලවම් කරගත් තල වැපිරීම සිදු කරගත යුතුයි. පසුව වැපිරීමෙන් පසුව මහා පරිමාණයෙන් තල වගාවක් සිදු කරන පුද්ගලයෙක් නම් රොටරිය භාවිතා කිරීම මගින් රොටවේටරේ භාවිතා කිරීම මගින් මේ පස මතු පිට වැපිරීමේදී තිබෙන තල පසට හොඳින් කලවම් කර ගැනීම සිදු කරගත හැකි. කුඩා පරිමාණයේ ගොවියෙක් නම් කුමක් හෝ ශාක දසක අත්තක් භාවිතා කර එම තල පසත් සමග කලවම් කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. මෙතනදී තලවගාවක් විදියට දිස් වෙන්නේ සති දෙකක වගේ ප්‍රමාණයේ වයසක තියෙන තලවගාවක්. එතකොට ඕගොල්ලොන්ට මෙතන පේනවා කොළ 4ක 6ක වගේ ප්‍රමාණයක් තමයි තල ගහ වැඩිලා තියෙන්නේ. නමුත් මෙතන පොඩි ගැටලු සාගත තත්වයක් තියෙනවා. මොකද්ද? ඒ කියන්නේ වර්ෂාව හෝ අපේ වාරි ජල සම්පාදනයක් සිදු නොකිරීම නිසා කොළවල මේ සූර්ය පිළිස්සුමක් පිහිටලා තියෙනවා. මේක නමුත් මේ ලෙඩක් හෝ රෝගයක් නෙවෙයි, මේ සූර්ය රශ්මියේ වැඩිවීම මත මේ ශාකයට ආපු භෞතික හානියක්. මේක කව වෙනව අපි ජල සම්පාදනය කිරීමක් තුලේ. ඒක ඉතා නිරෝගීමත්ව ඒ වගේම දුරස්ථභාවය ආරක්ෂා කරමින් ඒ කටයුතු සිදු කරමින් බීජ නිෂ්පාදනයට අවශ්‍ය ක්‍රම සහ ඒ විදි අනුගමනය කරමින් අවශ්‍ය කටයුතු සලසලා තිබෙනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත අපිට මේක බීජ ලබාගෙන බීජ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එතෙන්දී ඔයගොල්ලන්ට දිස් වෙන්නේ මාස 3ක වගේ තල වගාවක්. ඒ කියන්නේ දින 85 90ක වගේ වපසරයේ කාලයක තියෙන තල වගාවක්. මෙන්න මේ අවස්ථාව තමයි අපිට අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාව. ඒ කියන්නේ ශාකයේ පත්‍ර සියල්ලම වගේ කහපෑයට හුරු වෙලා ඊට පස්සේ පහළ තියෙන මුලින්ම ආරම්භ වෙච්ච කරල් දුඹුරු පැහැයට හුරු අවස්ථාව තමයි අස්වනු නෙලීමට සුදුසුම වෙන්නේ. ඊට අමතරව මේ කරල් පුපුරන්න කලින්, ඒ කියන්නේ දුඹුරු පැහැ වුණාට කරල් පුපුරන්න කලින් අපි අස්වනු නෙලීමක් සිදු කරන්න ඕනේ. මොකද එහෙම කරල් පිපුරුවාට පස්සේ අපේ අස්වනුවල ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සමහර තැන්වල දැක් ගන්න පුළුවන්කම තියෙනවා මේ ගිරවුන්ගේ, ඒ කියන්නේ පක්ෂීන්ගේ හානිය සමහර අවස්ථාවන්වලදී තල වගාවට වෙනවා. මොකද ගිරව් තල පැහිගෙන ඉන අවස්ථාවේ ඉතා විශාල හානියක් කරනවා. ඒක වළක්ව ගන්න ගොවි මහතුරුන්ගේ ශ්‍රමය හෝ නැත්නම් සාමාන්‍ය විවහාරයේදී කරන ටක එල්ලීම, ඒ වගේ රතිඤ්ඤා දැමීම වගේ ඒ වගේ
आदि कर्तव्यान किरीम तुन गिराउंडेन सह कोबीजानेन पेहिगेन तलवगा आरक्षा करगनी हकी आवत्ती ඒවකීම අස්වනු ඩෙලීම සඳහා වර්ගය අනුව කාලය දින 70 සිට 90 දක්වා ගත වේ. හොඳින් පැසුණු විට අස්වනු නෙලා ගැනීම මගින් පසු අස්වනු හානිය අවම කිරීමට හැකියාව පවතී. ඒවකීම අස්වනු ශේෂ්ත්‍රයෙන් වෙන් කරගත් පසු තලගස් හොඳින් වියලීමට හැර ට්‍රැක්ටරයක් ආධාරයෙන් අස්වනු වෙන් කර ගැනීම සිදු වේ. මේ නිසා ගුණාත්මයෙන් ඉහළ අසනු ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේකෙදී ඔය කළු තල ප්‍රභේදය තමයි දැනට නිර්දේශ කරන්න බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඒකේ මුල් අභිජනන කටයුතු සිදු වුණේ අඟුණුකොළ පැලැස්ස මාස 7 තෙල් බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී. එහින් මූලික බීජ ලබාගෙන මහලු පල්ලම අධ්‍යක්ෂ කාර්යාලයේ උපදෙස් ඇතුව ඒ සහයෝගයෙන් අපි විශාල බිම් ප්‍රදේශයක ඒ කියන්නේ දැනට අක්කර 40කට ආසන්න බිම් ප්‍රදේශයක මේ බීජ වගා කරලා ඉතා සාර්ථකව ඉතා ලස්සන වගාවක් දැනට දකින්නට ලැබෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අතිවිශාල බීජ ප්‍රමාණයක්. ඒ ප්‍රභේදය නැත්නම් ඒ දර්ශය අභිජනන කටයුතු අවසන් වෙලා ඒ වගේම වෙනත් පරීක්ෂණ කටයුතු අවසන් වෙලා මේ වර්ෂයේදී නිදහස් කිරීමට හැකි වුණොත් ඉතා ඉක්මනින් ගොවින්ට ලොකු බීජ ප්‍රමාණයක් දීලා මේ ප්‍රභේදය රටේම ප්‍රචලිත කිරීමට හැකියාව අවස්ථාව ලබා දිය හැකියාව තිබෙනවා.